ඩයනා කුමරිය. එද්දා සමසය හැටේකවර්ෂය ජූලි එක්වනැදින උපතලද ඩයනනා ප්‍රාන්ස සිිස්පන්සගේ මව ප්‍රාන්ස ස්පෑන්් කිඩ්ඩුව අතර, පියාජෝ නිස්පියන්සවරයාවිය බ්‍රතාන් ෙසිංහාසනය උරුමක්කාරයා වන දෙවන එලිස රැජිනගේ වැඩිමහල් කුමාරයා වන චාස් කුමරු සමග, එද්දා සමසය අසුවකයේදී ශාන්ත පාවුලු ආසන දෙව් මැදුරේදී විවාහෝ ඩයිනා කුමරිය වේල්සි කුමරිය ලෙස ලෝකවාසීන්ගේ ආදරයේ දිනා ගත්තාය මෙමජුවලට විලියම් කුමරු හැරී කුමරු ලෙස පුතුන් දෙදනුකු ලැබණි එද්දා සමසය අනෝහයේදී දික්කසාදයෙන් වෙන් වූ ඩයිනනා කුමරිය පොදුර රාජ්‍යමණ්ඩල උත්ස සඳහාද සහභාග අවස්ථා දක්නට ලැබිනි එද්දා නොසි අසුවේ සිට එද්දාස් නොමසි අනුව අතර කාලයෙහි විලාසිතා නායිකාවු ඇය සාමාජයේ පුන්න කටයුතු සඳහා තම දිවයේ වැඩි කළක් කල්ලෙරිය පිළිකාඒට් සහ මානසික රෝගවලින් පෙළෙන පුදගලයන් වෙනින් උපකාර කළ මෙම කුමරිය පැරස් සුමඟක සිදුව රියානතුරකින් එද්දා සමසය අනූහතවර්ශයේ අගෝස්තු තිස්සෙක්වෙන දින මෙලවින් සමුගත්තාය. එදාහන්ේ අනුහතවර් සේ දෙෙසම්බර් හයවෙෙනනි දින භූවිධානය සිදුව අත්තර ඇගේ මරණය සම්බන්ධය නදවන විටට විවිධ මත ජනගත වී ඇත්තේ කා තුළත් කුතුහලේ නංවනි නැකිව හොත් ඒ නිවරදිය.